ගොඩක් කලින් පරීක්ෂණ ආරම්භ කළා ඒ වගේ මොනවාද මේ එන්ඩ් එක නැත්තම් අවසානේ මොකක්ද කියන එක තාම අපිට දැනුම් දීමක්වත් මුකුත් කරලා නැහැ. උන් අල්ලගත්තද රටින් ගිහිල්ලාද මොකක්ද කියන එක තාම දන්නේ නැහැ. දැනුම් දුන්නේ නැහැ. නමුත් ඒක කළ බව ඒක ස්ථිරයි. මොකද මම මේ මීට සති දෙකකට විතර කලින් ඔය පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විවාදේ පටන් ගන්නකොට පාර්ලිමේන්තුවේ මගලඟ කන්ටැක්ට් නම්බරයක් තිබුණා නේ. මම කොහොම හරි හොයාගෙන පිල්ලෑන්ට කතා කළා. කතා කරලා ඇහුවා මෙහෙම දෙයක් කිව්වද ඔයා කන් දෙකට ඇහුණද? ඔව් සාදු මට මෙහෙම ඇහුණා. මම ඒක කොමිෂන් එකටත් ගිහිල්ලා සාක්ෂියක් කරලා දුන්නයි කියලාත් කිව්වා. අපේ හම්බුනේ මේ ඔබ වහන්සේගේ කතාවේ ඔබ වහන්සේ සඳහන් කරනවා මම හිතනවා මේ මම මේ කියන කතාව ඔබ වහන්සේ තේරුම් අරගෙන ඒකට හොඳ උත්තරයක් ලබා දෙයි කියලා. ඒක ඔබ වහන්සේට හරි වැදගත්. මොකක් අවුරුදු පහෙන් පහට අරගෙන මේ රටට අපි හෙළිදරව් කරේ රට වෙනුවෙන් මානව සමාජය වෙනුවෙන් ආණ්ඩු කරන්නන්ව දැනුවත් කිරීමක් උදෙසා කියන එක. අපේ රටේ ඉතිහාසය ගැන දන්න බොහෝ අය දන්නවා නිදහස ලබන්න කලින් ඔබ වහන්සේලා වගේ ස්වාමින් වහන්සේලා මේ රටේ වාසය කළා. ඒ වගේම මේ සිද්ධියේදී අපි දැක්ක සමාජ මාධ්‍ය තුළින් ඥානසාර හාමුදුරුවෝගේ හාමුදුරුවෝ මේ රටේ ඉන්න ඕනේ කියලා සමාජ මතයක් තිබුණා. දැන් මේ සිද්ධිය වෙනකොට එවකට අගමැතිතුමා රනිල් වික්‍රමසිංහ මහත්තයා. හැබැයි අද වෙනකොට එතුමා ජනාධිපතිතුමා. වසර කීපයක් ගත වෙලා තියෙනවා. මේක මඩේ දාලා හෝදන සයිසයක් තියෙන එක එක කෙනාට උන ඕන විදියට. දැන් එහෙම දෙයක් ඔබ වහන්සේලාත් මේක ඒ කියන්නේ ඇඟිලි දික් කරගෙන එක එක කෙනායි දේශපාලනය ආරම්භ කරනවා. මේක මැතිවරණ වලට ආරම්භ කරනවා. අපේ රටේ නීතියක් තියෙනවා. මේවට කොමිෂන් සභාවක් තිබුණා. සමහර වෙලුම් අදටත් කාගෙවත් අතට නැහැ. මොකද හේතුව උඩ. හැබැයි ඔබ වහන්සේට පුළුවන් කියන්න මේ ආණ්ඩුවට දැන්වත් මේකේ ඇත්ත නැත්ත ඉලි කරලා මේක ඉවර කරන්න. මේක මේ කාට තීරියදක්ද අපි හඳුනන්නේ? මොකද ඔබ වහන්සේට දෙන දින පණිවිඩය ඇත්ත. අපිට තියෙන ප්‍රශ්නේ තෝකම තමයි. ඒ කියන්නේ මේ වගේ සිද්ධීන්නුත් දේශපාලනය සඳහා යොදා ගන්නව නම් දැන් මේ පාස්කු සිද්ධිය දේශපාලනීකරණය කර ගැනීම මොන තරම් මෝඩ ක්‍රියාවක්ද? ඉතින් අපි බොහෝ දේවල් නොසඟවා ඒ කාලවල ඉතාම වැදගත් විදිහට කොහොම නෙමෙයි අපි කරුණු සහිතව එවක ජනාධිපතිට අගමැතිට කලින් ජනාධිපතිලට අගමැතිලට සම්මුඛ වෙලා ලිපියවලා බොහොම වැදගත් විදියට ඩිප්ලොමැටික් විදියට මේ හැම කරුණක්ම කියලා තියෙනේ මහත්තයෝ. නමුත් ඒවට උත්තර හොයාගන්න බෑ. මොකද අර කල්ලි ඔක්කොම ඉන්නේ ඒගොල්ලන්ගේ පක්ෂ ලාංඡනයට මුවා වෙලා. මං කිව්වේ ඊබ්‍රහීම්ල හිටියා ජේවීපී එකත් එක්ක. තව කොටසක් ඉන්නවා මහින්දලත් එක්ක. තව කොටසක් ඉන්නවා ඔය අන්තවාදීම රනිල් මහත්තයලත් එක්ක. අපි කාටද කියන්නේ? අපි ඒව හෙළිදරව් කරනකොට අරගොල්ලන්ගේම බලගැන්වීම මත අපිට තමයි ගහන්නේ. ඉතින් ඒ නිසා ඇත්ත වශයෙන්ම අර මියගිය පුජ්‍යලයන්ගේ නාමයෙන් මේකේ ඇත්ත මොකක්ද කියන එක රටට කිව යුතුයි. එහෙම නැත්නම් මේක මේ පරිච්ඡේදේ වහලා එහෙම දෙයක් නොවෙන්න වැඩපිළිවෙලක් මෙන්න මේකයි කියලා කියන්න ඕනේ. මොකද මෙහිමයි මේකේ තියෙන ප්‍රශ්නේ කවුරුත් තේරුම් ගන්න. දැන් අපිට මේ මුකුත් කියන්න බැරි. අපි දන්න සමහර දේවල් තියෙනවා. ඒක කිව්ව ගමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් හරි මේවා පිළිබඳ හොයන බලන ඒ අපි හිතමු දැන උගත්තේ විදග්ධ කණ්ඩායම් නෙවෙයි මේවට මේ අර්ථකථන සපයන්නේ. අර වගේ මං කිය කැමරාවක් අටව ගන්න උන් තමයි මේක වෙන්නේ නැති කියලා චිත්‍ර මේ චිත්‍රපටි හදනවනේ අර සිත්‍ර මේ පත්‍ර වගේ. ඉතින් ඒ නිසා සමහර දේවල් කියන්න අමාරු. නමුත් මට එක දෙයක් වගේ කියමෙන් කියන්න පුළුවන්. මේ දේශපාලන තක්කඩින්ට ඒ වචන තමයි ගැලපෙන්නේ. අපරාධය ඔහොම නෙවෙයි මහත්තයා. අපිට උටුඩා සිද්ධියක් අනන්තවත් දැකලා තියෙනවානේ. මේ හැම එකක්ම මම නම් දැකලා තියෙන මේ රටේ දේශපාලකයන්ගේ ස්වභාවය එක්ක තමන්ගේ බලය උදෙසා මොනවා හරි සිද්ධීන් නිර්මාණය කරනවා. එහෙම නැත්නම් මොනවා හරි සිද්ධියක් වුණාම ඒක තමන්ගේ දේශපාලන බල වුමනාවන්ට පාවිච්චි කරනවා. දැන් මම කිව්වේ යහපාලන ආණ්ඩුව තියෙන කාලේ යහපා මහින්දගේ තිබිච්ච ආණ්ඩුව පෙරලලා දැන් මහින්දගේ ආණ්ඩුව තියෙනකොට ඒ කාලේදී අපි බොදුබල සේනාව හදලා බොහෝම දැවැන්ත විදිහට මේ හඬ නැගීම කළේ. ඒ වෛරය කොච්චරක්ද කිව්වොත් මං අර 19 වසරක හිරේට දැම්මහම ඔය මේ පොදුජන පෙරමුණේ පොහොට්ටුවේ කට්ටිය සෙන්ට්‍රල් කමිටියේ තීන්දුවක් කරන් තිබුණා කිසි කෙනෙක් ඥානසාර හඳුරු බලන්නත් යන්න එපා කියලා. ඒකට අපේ සම්බන්ධිකක් නැහැ නේ මොකක්ද? ඇයි? ඒගොල්ලෝ බැලුවා තමන්ගේ ඡන්ද ගොඩට ඡන්ද නැති වෙනවා මෙයා එක්ක පොඩ්ඩක් හරි
ගෑවුනොත් එහෙම අපිට හැබැයි අනිත් දැන් මිනිස්සු ගහන්නේ මොකක් කියලාද ඔය කරුණ නොදන්න මේ රාජපක්ෂ බලයට අපි කවදාකවත් එහෙම කරලා නැහැ ඒගොල්ලන්ගේ තින් ටැංකෙන් ඉඳලා නැත්තම් සෙන්ට්‍රල් කමිටි එකේ ඉඳලා නැත්තම් පක්ෂ සමාජිකත්වයක් අරගෙන නැත්තම් කළු සුද්ධ කියලා මොකක්වත් දන්නේ නැතුව අපි මේ රට වෙනුවෙන් කතා කළා මිසක් මොකද අපිට ආණ්ඩුනේ වැදගත් රටයි වැදගත් මොකද රටනේ ලෝක ඉස්සරහා අපකීර්තියට පත් වෙන්නේ ආණ්ඩුයයි බලෙන් පිරිහිලා ලංකාව මිනිසුන්ට වසන්න බැරි බොම්බ පුපුරන තැනක් කියලා ගියාම මේක කොහොමද අපි 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 දිහා බලන්නේ ත්‍රස්තේ විදියටනේ ඉතින් කෙසේ හෝ වේවා මේ එදා ඒ ඒ ඒ ඒ කල්ලි කණ්ඩායම් ටික බොහොම ලස්සනට ගොනු වුණා මේ JVP එක වටේ UNP එක වටේ රණීල්ගේ වටේ මේ ඔක්කොගේ වටේ එදා එකතු වුණා අපිව නිකන් නයාට අඳුකොළ වගේ මේගොල්ලන්ට ඇයි මුස්ලිම් ඡන්ද ටික තමන්ගේ බලය 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 මුම් මේ රට නැති කරන්නෙත් බලය හින්දාමයි මේක කාලකන්නේ ඇත්තම කතාව දැන් ඔබතුමා හිතන්න අන්තිමට ඇවිල්ලා මහ බැංකුව අධිපති කෙනා රට ඉවරයි බංකොලොත් තව වග කියන්නේ නැහැ දැන් මම එක දවසකට අපි පාර්ලිමේන්තුවේ ඉඳලත් නැත්තම් අපි කැබිනට් එකේ ඉඳලත් නැත්තම් මහ බැංකුව යකෝ මේක පුදුම කතාවක් දැන් වග කියන්න කෙනෙක් නැහැ ඒතර රටට අවසානයේදී කියන්නේ ඕකද දැන් කරන්න දෙයක් නැහැ රට වට කරලා ඉවරයි හැමතැනම කුපුරන කට්ටිය එක රැයින් කුපුර ගණි 400ක් අපි හිනම් යටත් වෙමු කියලා එතකන් අපි බලන් ඉන්න ඕනද ඉතින් ඒක නිසා එක දෙයක් මෙතන තියෙනවා මේ මතවාදයේ තියෙන භයානකම ඕකයි ඕන වෙලාවක මේ ජාත්‍යන්තර දේශපාලන බල උවමනාවකට තමන්ගේ ජීවිතේ දන් දෙන්න පුළුවන් අයිඩියොලොජි එකක් මේ. ඒකයි තියෙන මේක භයානකකම. අපි දන්නේ නැහැ මේක ඉන්දියාව විවමනාවට මේ පුපිරීම කළා. අපි දන්නවද? මේ කලාපයේ තියෙන දේශපාලන තත්වයන්. ඉතින් ඒක හින්දා වෙනම සාකච්ඡා කළ යුතු දේවල්. නමුත් කෙසේ හෝ වේවා මැරුණ මේ රටේ මිනිස්සුනේ. දැන් ඉබ්‍රහීම්ගේ පුතු මරාගෙන මැරෙයිද වෙන කවුරු හරි බලයට ගේන්න හරි මොකට හරි අච්චර දැනුගත් ඉංජිනේරු දරු 7 series BMW පැදපු. ඉතින් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ප්‍රශ්නෙට උත්තරේ කියන්න බැරි නම් එක්කෝ ඒක කියන්න ඕන. එහෙම නැත්නම් මේක කාඩිනල් එකක් කියනවා මේගොල්ලෝ තව එකක් කියනවා හිටපු ජනාධිපති තව එකක් කියනවා මේක නිකන් පාපන්දු වගේ මේ ඇත්ත ඇත්ත නෙමේ වසන් කරගන්නේ. හරිනම් මේ ඔක්කොම කාලකන්නිට එකතු කරලා මොකද්ද කරන්න ඕන? ඒ වචනේ හැර මට නම් වෙන වචනයක් නැහැ දෙන්න. මේ ඔක්කොම එකතුලා කරන්න ඕන. ඔව් මෙහෙම ප්‍රශ්නයක් තර්ජනයක් ඇවිල්ලා තියෙනවා. මේක මතවාදී මේ වශයෙන් ලොකු ප්‍රශ්නයක්. මේක පරාජය කිරීමට මුස්ලිම් පාර්ශවත් ඔක්කොමත් එක්ක කතා කරලා අපි මේ පැත්ත බලා ගන්නම්. සිද්ධියක් වුණා. ඒ වගේ සිද්ධියක් නැවත නොවෙන්න. මෙන්න මේකයි අපි aran තියෙන. එහෙම මොකක් හරි විශ්වසනීය බව පෙන්වන්නේ නැහැ නේ මහත්තයෝ. හරි. එක එක්කෙනා එක එක්කෙනා පරයා යන්න මේ ඔක්කොම දුටු ගැමුණු වෙන්න හදනවා. හැබැයි අපේ හමුදුරනේ මම කතා කරේ කොහොම හරි දැන් වර්තමාන රජයට පුළුවන් වෙන්න ඕනේ අනිවාර්යෙන්. ඉතින් මේක නිමා කර නැත්නම් මේක තුරුම්බක් වෙලා තියෙනවා. මම හිතන්නේ දැන් උනත් මේක මේ දැන් ඇත්තටම දැන් මේ වර්තමාන ජනාධිපතිට කම්මෝගෝ චිකාගෝ එකක් නේ තියෙන්නේ. තනි മന്ത്രി ආසනේ ජනාධිපති. හරි. අරගලෙත් ඒක රුකුලක් වුණා. හරි හෝ වැරදි පරණ පිනම් මගේ ඉහි කණම් වැටුණා කියලා හරි. හැමෝ හැම ජන කොට්ටාසිකම විශ්වාසය දිනා ගන්න මෙන්න මේක ඇත්ත කියලා එළියට දාපන්. ඉතින් මොකද්ද මේ තටමන්නේ? මේක නිකන් අපි මේ සුද්ධ ගියාණ්ඩුවේ ඉන්නවා වගේනේ. මේගොල්ලයි කොහෙද තියෙන දේශක් මට 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 පේන්නේ නැහැ මේක. ඉතින් රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ස්වභාවය කොහොමද දන්නවනේ? එයා කොහොමත් මේ සුළු 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 ජාතීන් සුළු ජන වර්ග ගැන විශ්වාසය තියාගෙන වැඩ කරන කෙනෙක්නේ. ඉතින් හරි හෝ වැරදි හැබැයි මේ රටේ පොදු මහජනතාවට අයිතියක් තියෙනවනේ මේක ඇත්තම ඇත්ත මොකද්ද කියලා දැනගන්න. මේක නිකන් හරි දැන් ඊළඟ අවුරුද්ද පිරෙනකොට ඔන්න ආපහු පටන් ගන්නවා සැමරුම්. ආයි මේක කුණුකට ඇදලා ගන්නවා. මොකද්ද මේ? ඉතින් එක ප්‍රශ්නයක්වත් ඉවර කරගලත් නැන්නේ 13ක් ගැන කතා කරනවා. විවස් දැන් අපි 90 ගණන් වෙලා තාම විවස්තාවක් ගැන කතා කරන්නේ. මොකක් ඇත්තටම මේ ඔක්කොම මේ නාකි මහල්ල එලවල දාන්න ඉබයි මේකෙන්. ඉවරයක් වෙන්න මේක. නමුත් එහෙමයි කියලා අර ක්‍රිකට් ටීම් එකට උණු වැඩි වෙන්න දෙන්නත් බෑනේ. ඉතින් අපේ ඉල්ලීම වෙන්නේ මේ හොඳ මිනිස්සු ටිකක් එකතු වෙලා. JVP කියනවා නම් හොඳ නායකයෝ ඒගොල්ලොත් එකතු වෙන්න. UNP කියනවා හොඳ නායකයෝ ඒගොල්ලොත් එකතු වෙන්න. පෙහොට්ටු වෙනවා නම් ඒගොල්ලොත් එකතු වෙන්න. දූෂණ වංචා චෝදන ලැබුණ ටික කට්ටියම එකතු වෙලා පැත්තකට කරලා යකෝ මේ බඩට බත් නැතුව දුක් විඳින රටේ බෙහෙත් එක නැතුව අපි අපි මේක මේ මේ මයික් වලට කිව්වයි කියලා බඩ පිරෙන්නේ නැහෙනේ. අපිටත් නැත්තම් සතිපතා ප්‍රෙස් කොන්ෆරන්ස් තියන්න බැරිය. අපි බොහොම කඩාවැටෙන වේදනාවෙන් බලාගෙන ඉන්නවා මොකද්ද මේ 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 සිද්ධ වෙන්නේ කියලා.